ගොලංගේ දෙවෙනි දේශපාලන මතයක් තියෙන අපිට තියෙන වෙන දේශපාලන මතයක් රටක් වශයෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළුව ඒ සියලු නායකයන් ප්‍රකාශ කරලා දෙනවා අපි කිසිසේත්ම අපේ ඒකීයභාවයට අපේ ස්වෛරීත්වයට යම් කිසි දෙයක් හානි කරනවා නම් ඒකට විරුද්ධව ක්‍රියා කරනවා කියලා අපේ හමුදාව කිසිසේත්ම අපි මේ උතුරු නැගෙනහිරෙන් අයින් කරන්න ලෑස්ති නැහැ අපේ හමුදාව කියන්නේ මේ ලංකාවේ හමුදාව ලංකාවේ හමුදාව කියන්නේ ලංකාවේ ඕනෑම භූමියකට ඕනෑම අංගල ඉඩම් අංගලකට ගිහිල්ලා එතන ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හමුදාවට එතෙන්ට යන්න පුළුවන් ඉතින් මේක ඉංග්‍රීසියෙන් මම එක ස්ටේට්මන්ට් එකක් කියන්නම් one man's freedom fighter is another man's terrorist one man's terrorist is another man's freedom fighter එක පුද්ගලයෙක්ගේ ත්‍රස්තවාදයක් තවත් පුද්ගලයෙක්ගේ විමුක්ති විමුක්තිකාරයෙක් වෙන්න පුළුවන් හරි ඉතින් මේ 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 ප්‍රශ්න අපි දැකලා තියෙනවා මේ ලංකාව විතරක් නෑ පලස්තීනයේ තියෙනවා දකුණු අප්‍රිකාවේ තිබ්බා අයර්ලන්තයේ තිබ්බා මේ ප්‍රශ්න ඉතින් එක්කෙනෙක්ගේ විමුක්තිකාමියෙක් තවත් එක්කෙනෙක්ගේ වීරයෙක් වෙන්න පුළුවන් ඉතින් එතන වෙනම උතුරු නැගෙනහිර වෙනම ධාරාවක් බෙදුම් වාදය තාම තියෙනවා බෙදුම් වාදයේ අදහස තාම තියෙනවා නෑ කියන්න බෑ බෙදුම් වාදයේ අවුරුදු දැන් කීයද 40ක් 50ක් වෙනවා මේ අවුරුදු 40 50 මේ මතවාද පැය 24න් අවුරුදු 2 3කින් අවසන් කරන්න බෑ කාටද පුළුවන් ඉතින් ඒගොල්ලන්ගේ දේශපාලන මත ඒගොල්ලන්ට ප්‍රකාශ කරන්න පුළුවන් ඒගොල්ලන්ට අයිතිය තියෙනවා මේක ප්‍රජාතන්ත්‍රීවාදී රටක් නමුත් නීතිය හැමෝටම එකයි ඉතින් ඒගොල්ලන්ට කැමති විදිහට නීතිය කඩලා දැන් වෙනම සමරු ඵල උලලක් ස්මාරකයක් ගහන්න ගිහිල්ලා ඒක උසාවියෙන් තහනම් කරලා දෙනවා ඉතින් මේ විදිහට ඒගොල්ලන්ට කැමති විදිහට මේ රටේ නීතිය මේ එහාට මෙහාට කරන්න බෑ